අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Adobe Photoshop වගේ advanced software එකක් ඉගෙන ගන්නෙ නැතුව Canva වගේ platform එකක් පාවිච්චි කරලා ඔයාගේ business එකට අවශ්‍ය කරන, ඔයාගේ YouTube channel එකට අවශ්‍ය කරන, ඔයාගේ brand එකට අවශ්‍ය කරන graphic designs ටික කොහොමද කරගන්නේ කියලා. Take one. Canva platform එක මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඔයා Canva ගැන දන්නේ නැත්නම් පොඩි පැහැදිලි කිරීමක් කරොත් අපිට හැකියාව තියෙනවා අපේ business එකට අවශ්‍ය YouTube channel එකට අවශ්‍ය සහ අපේ CV එකක් design කරගන්නවා නම් මේ වගේ ඕනම වැඩක් ලේසියෙන් කරගන්න. අපි සාමාන්‍යයෙන් Adobe Photoshop වගේ software එකක් follow කරොත් අපිට ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා මේ software එක ගැන ඉගෙන ගන්න සහ මේ tools ගැන ඉගෙන ගන්න. ඒ වගේම graphic designing ගැන සෑහෙන හොඳ knowledge එකක් තියෙන්නත් ඕන. හැබැයි ඔයාට graphic designing knowledge එක zero වුණත් මේ Canva platform එක use කරන්න පුළුවන්. ඒකට මේන්ම reason එක තමයි අපිට designing වලට අවශ්‍ය කරන pre-made templates දීලා තියෙන එක. අපි හිතමු අපිට YouTube thumbnail එකක් ඕන නම් pre-made thumbnail designs තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ text එක customize කරගන්න, ඒ වගේම අපිට අවශ්‍ය colors ටික images ටික දාලා මේක finalize කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාට graphic designing වගේම animate වෙන post හදාගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලේසිම ලේසි platform එකක් තමයි Canva කියන්නේ. අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද Canva account එකක් create කරගන්නේ සහ කොහොමද template එකක් basically edit කරන්නේ සහ interface එකේ මොනවද තියෙන්නේ, ඒ වගේම අපේ design එකක් save කරගන්නේ කොහොමද. මේ basic දේවල් ටික අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ description area එකේ මම දාලා තිනවා Canva website එකේ, එහෙමත් නැත්නම් Canva platform එකේ link එක. ඒක through ඔයාලට මෙන්න මේ පේන web page එකට එන්න පුළුවන්. ඒ වගේම තමයි Google එකේ නිකන් search කරත් Canva කියලා ඔයාලට මේ site එක හොයාගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කරන්න ඕන මේ Canva platform එකේ account එකක් create කරගන්න ඕන. ඒකට reason එක තමයි අපි මේ Canva platform එකේ කරන යම්කිසි designs, අපි හිතමු thumbnail වෙන්න පුළුවන් ඕනම design එකක් අපිට මේ platform එකේ save කරන්න පුළුවන්. එතකොට තියෙන වාසිය තමයි අපි වෙනත් computer එකකින් අපේ Canva account එකෙන් log වුණොත් අපිට අර අනිත් computer එකේදී access කරපු edit කරපු file ඒ දෙවනි computer එකෙත් access කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ platform එක computers වලට විතරක් නෙමෙයි තියෙන්නේ, දැන් mobile phones වලට ඒ වගේම tabs වලත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා account එකක් create කරගන්න එක අනිවාර්යයි අපි devices කිහිපයක වැඩ කරනවා නම්. හරි, ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ platform එකේ මේ දකුණු අත පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් sign up කියලා option එකක් තියෙනවා. මේක click කරලා අලුත් account එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි account එකක් හදාගත්තට පස්සේ ඔයා නැවත වාරයක් මේ account එකට log වෙනවා නම් මෙන්න මෙතන login කියන එක press කරන්න ඕන. login එකේදී අපිට දැනටමත් account එකක් තියෙන්න ඕන. ඉතින් මෙතනදී ඔයා පළවෙනි වතාවට එනවා නම් ඔයාට account එකක් නැහැ. ඉතින් ඒක නිසා මෙතන sign up කියන එක click කරන්න. ඊට පස්සේ එන pop up එකේ ඔයාට මෙන්න මේ විදිහට options කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ web browser එකේ Google account එකක් log කරලා තියෙනවා නම් Google account එකක් තෝරලා දීලා කෙලින්ම log වෙන්න. ඊට අමතරව ඔයාගේ Facebook එක through ඔයාට log වෙන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාගේ email address එක password එකක් වෙනම දීලා එහෙම log වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට suggest කරනවා Facebook through හරි Google through හරි යන්න. එතකොට account එකක් ලොකුවට හදා ඉන්න දෙයක් නැහැ. අපිට tag ගාලා account එක setup කරගන්න පුළුවන්. account එකක් create කරගත්තට පස්සේ ඔයාට මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොන device එකක use කරත් මේ විදිහේ interface එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයා computer එකක මේ platform එක use කරද්දී ඔයාගේ web browser එක හරහා තමයි මේක use කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා mobile phone එකකින් Canva පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ app store එකේ Canva වෙනම application එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක install කරලා මම මේ කරපු විදිහටම account එකක් හදාගෙන මේ interface එකට එන්න පුළුවන්. හරි, මෙතනදි main interface එක ගැන කතා කරොත් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ ඔයාගේ profile එක appear වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන ඔයාට try Canva Pro කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ Canva Pro එකේ තියෙන වෙනස තමයි අපිට මේ platform එකේ තියෙන templates free සහ අපිට සල්ලි ගෙවලා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ Pro version එක නැහැ කියලා free access කරන්න පුළුවන් ඔක්කොම දේවල් ඔයාට access කරන්න පුළුවන්. හරි, ඊට පහතින් ඔයාට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් home කියලා එකක් තියෙනවා. දැනට අපි ඉන්නේ home එකේ. ඊට අමතරව ඔයාට මෙතන බලා ගන්න පුළුවන් magic studio කියලා තියෙනවා. ඒක ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඊට පස්සේ වැදගත්ම point එකක් තමයි මෙතන projects කියන එක. projects කියන එක select කරාට පස්සේ ඔයා Canva එකෙන් යම්කිසි edit එකක් කරොත් ඒ හැම එකක්ම ඔයාට මෙතන projects කියන එකේ බලා ගන්න පුළුවන්. නැවතත් ඔයා මේ edit කරපු යම්කිසි template එකක් select කරොත් ඔයාට නැවත ඒව customization කරලා edit කරගන්න පුළුවන්. මම නැවතත් මෙතන back to home කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් templates කියලා තියෙනවා. ඉතින් template select කරාට පස්සේ ඔයාට මෙන්න මේ
විදිහට templates library එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ tutorial එක කරන්නේ Christmas season එකේ නිසා ඔයාලට පේනවා ඇති Christmas එකට අදාළ templates ගොඩක් තියෙනවා. හරි මම නැවතත් මෙතන button එක select කරලා back to home click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් අපිට search area එකක් තියෙනවා. ඉතින් අපි හිතමු අපි YouTube එකට thumbnail එකක් මොකක් හරි හොයනවා කියලා. ඉතින් අපිට සරලවම හැකියාව තියෙනවා මෙතන අපිට අවශ්‍ය දේ type කරන්න. Example එකක් විදිහට මම මෙතන YouTube කියලා type කරනවා. මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මට සර්ච් රිසල්ට් එකේ මට ඕන එක පේන්නේ නැහැ. ඉතින් ඒකට මේන් රීසන් එක තමයි මෙතන ඔයාලට පේනවා ඇති drop down එකේ tabs දෙකක් තියෙනවා. එකක් projects අනිත් එක templates කියලා. ඉතින් projects කියලා අපි මෙතන යම් දෙයක් සර්ච් කරොත් අපි කලින් edit කරපු template එකක් සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි මෙතන template කියන tab එකට ඇවිල්ලා සර්ච් කරොත් අපිට මේ විදිහට templates හොයා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන YouTube thumbnail කියලා තියෙනවා. ඒ වගේම ඒකේ size එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක click කරාම වාට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට thumbnail templates ගොන්නක් බලා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා අපි Photoshop වගේ software එකක් ඉගෙන ගන්න එක පැත්තකින් තියලා මේ වගේ platform එකකට කුරු වෙනක ගොඩක් lazy social media content creators ලා විදිහට. ඒ වගේම තමයි මේ templates උඩට ගියාට පස්සේ වාට පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන වාට පේනවා ඇති crown icon එකක් තියෙනවා. එහෙමත් නැත්නම් pro icon එක තියෙනවා. ඉතින් මේ icon එක තියෙන template එකක් පාවිච්චි කරන්න නම් වාට සිද්ධ වෙනවා Canva pro version එක ගන්න. ඒ වගේම තමයි ඔයාට මෙන්න මේ විදිහේ templates බලා ගන්න පුළුවන් කිසිම ඒ විදිහේ pro icon එකක් නැහැ. ඒ කියන්නේ ඔයාට මේ template එක සරලවම ගොඩක් පහසුවෙන් use කරන්න පුළුවන්. මම කරන්නේ මෙන්න මේ template එක select කරනවා. select කරාට පස්සේ ඔයාට නැවතත් මේ විදිහට pop-up එකක් එනවා. ඒ window එක ඔයාට බලා ගන්න පුළුවන් customize this template කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. template එක click කරාට පස්සේ අපිට මේ විදිහේ interface එකක් එනවා. මේක හරියටම සමානයි Photoshop interface එකට සරලවම කිව්වොත්. ඉතින් මෙතනදී තමයි අපිට අවශ්‍ය කරන customization එක කරගන්න තියෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය කරන tools හැම දෙයක්ම මේ interface එකේ තියෙන්නේ. හරි මම යනවා මේ interface එකේ වම් මත පැත්තට. ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් අපි දැන් ඉන්නේ design කියන section එකේ. ඉතින් design එකට ඇවිල්ලා අපි හිතමු මේ template එක අපිට set නෑ වගේ කියලා. අපිට පුළුවන් නැවතත් මෙතනින් අපිට අවශ්‍ය කරන දේ search කරලා හොයා ගන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට scroll කරලා අපි දැන් thumbnail කියන එකනේ select කරලා තියෙන්නේ. ඒක නිසා ඒකට relative දේවල් අපිට මේ විදිහට search result එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ අදහස වෙනස් වුණොත් අපිට හැකියාව තියෙනවා මෙතන තියෙන ඕනම වෙන thumbnail template එකක් click කරන්න. හරි මම නැවතත් යනවා උඩටම. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට tags බලා ගන්නත් පුළුවන්. gaming ද christmas ද vlogs ද කියලා ඔයාලට අවශ්‍යක තෝරන්න පුළුවන්. ඊට අමතරව මෙතන style කියන එකට ගියාට පස්සේ ඔයාගේ channel එකට අදාළ මොකක් හරි color theme එකක් තියෙනවා නම් ඔයාට හැකියාව තියෙනවා ඒ විදිහේ color theme එකක් උනත් select කරන්න. ඒ විතරක් නෙමෙයි මෙතනදී font style එක උනත් අපිට decide කරන්න පුළුවන්. මම නැවතත් යනවා template කියන එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ section එකේ elements කියලා tab එකක් බලා ගන්න පුළුවන්. මේකෙදි අපිට අවශ්‍ය කරන arrows සහ png files මේ වගේ ගොඩක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති ගොඩක් overlays තියෙනවා. ඒ වගේම තමයි මේක උඩටම ආවට පස්සේ අපිට අවශ්‍ය element එක search කරලා හොයා ගන්නත් පුළුවන්. ඊට පහතින් අපිට බලා ගන්න පුළුවන් text tool එක තියෙනවා. ඉතින් මෙතනින් තමයි අපිට අවශ්‍ය කරන text එකක් add කරන්න. ඒ වගේම අපිට අවශ්‍ය කරන fonts මේ වගේ දේවල් තෝරගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා template එකක් edit කරන්න ගත්තට පස්සේ ඔයාට මේ text ගොඩක් දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාට අවශ්‍ය නම් මේ අදාළ text styles වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන brand කියලා tab එකක් තියෙනවා. ඉතින් මේ brand කියන tab එකේ තියෙන දේවල් access කරන්න පුළුවන් වෙන්නේ ඔයා pro version එක use කරනවා නම්. ඉතින් ඒක නිසා මම ඒ ගැන දැනට කතා කරන්නේ නැහැ. ඉදිරියේදී අපි කතා කරමු pro version එක සහ free version එකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. හරි ඊට පස්සේ අපිට පහතින් බලා ගන්න පුළුවන් uploads කියන section එක. මෙතනදී ඔයාට හැකියාව තියෙනවා අපි හිතමු ඔයාගේ මොන හරි channel එකක logo එකක් වෙන්න පුළුවන්, ඔයාගේ brand එකේ logo එකක් වෙන්න පුළුවන්, ඔයාගේ photos මෙතනට upload කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට හැකියාව තියෙනවා ඒ upload කරපු images tag ගාලා ඔයාගේ design එකට add කරලා design එක කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාට මෙතන උඩින් පේනවා ඇති tool එකක් suggest කරලා තියෙනවා background removing tool එකක්. ඉතින් අපි හිතමු මෙන්න මේ විදිහේ image එකක අපිට background එක remove කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ tool එක use කරන්න. හැබැයි මේ tool එක use කරන්නත් පුළුවන් වෙන්නේ Canva Pro version වල විතරයි. ඉතින් කිසි දෙකට බය වෙන්න එපා. ඉදිරියේදී අපි thumbnail designing ගැන වෙනම කතා කරද්දී මම කියලා දෙන්නම් කොහොමද background එකක් remove කරගෙන ඒක PNG විදිහට කොහොමද Canva platform එකට අරගෙන එන්නේ කියලා. ඊට පස්සේ අපිට draw කියන tab එක බලා ගන්න පුළුවන්. සරලවම ඔයාට මොකක් හරි draw කරන්න ඕන නම් මේක use කරන්න පුළුවන්. ඊට අමතරව project කියන folder එක අපිට බලා ගන්න පුළුවන්. අපි කලින් කරපු projects හැම
එකක්ම මෙතනින් බ්‍රවුස් කරන්න පුළුවන්. හරි මම නැවතත් යනවා මෙතන අප්ලෝඩ්ස් කියන එකට. අපි දැන් බලමු බේසිකලි කොහොමද මේ ටෙම්ප්ලේට් එක කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් කස්ටමයිස් කරන්න කලින් ඔයාලට මෙන්න මේ උඩ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් ටූල් පැනල් එකක් තියෙනවා. ඉතින් අපි හිතමු මේ ටෙක්ස්ට් එක අපි සිලෙක්ට් කරා කියලා. එතකොට ඒ ටෙක්ස්ට් එකට අදාළ ටූල් සෙට් එක මෙතන බලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක මාරු කරන්න, ෆොන්ට් සයිස් එක මාරු කරන්න, ටෙක්ස්ට් එක බෝල්ඩ් කරනවද, අන්ඩර්ලයින් කරනවද මේ හැම දෙයකටම අදාළ කස්ටමයිසේෂන් තියෙනවා. ඒ වගේම තමයි අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරොත් මම මේ විදිහට මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරා. බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරොත් බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක, ඒ වගේම ඒක ඇනිමේට් වෙන්න ඕනද, පොසිෂන් එක, ඒ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. හරි අපි මුලින්ම මේ ටෙක්ස්ට් එක කස්ටමයිස් කරගමු. මම මෙතන ටයිප් කරනවා. මම මෙතන ටයිප් කරා 2024 කියලා. ඊට පස්සේ මම කරන්නේ මේ ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරනවා මේ විදිහට. මෙච්චර දිගට අවශ්‍ය නැහැ. ඒක නිසා මම මෙන්න මෙතන හෑන්ඩල් එකෙන් සිලෙක්ට් කරලා ටෙක්ස්ට් බොක්ස් එක කුඩා කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කෝණ එකකට ඇවිල්ලා අපේ ටෙක්ස්ට් එක කැමති විදිහකට වෙනස් කරගන්න. මම මෙන්න මේ ගානට තියෙනවා. ඊට පස්සේ මම මේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්නවා YouTube කියලා. ඔයාට පේනවා ඇති YouTube කියන ටෙක්ස්ට් එක දිග වැඩි නිසා ඒක යටට ගියා. මම කරන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා මේ බොක්ස් එකේ සයිස් එක වෙනස් කරනවා මෙන්න මේ ගානට වගේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එකේ ඕවරෝල් සයිස් එකත් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. මේ ටෙක්ස්ට් එක මූව් කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එක උඩ සිලෙක්ට් කරලා මේ විදිහට ඩ්‍රැග් කරගෙන ඔයාට අවශ්‍ය කරන තැනට එන්න. හරි මම මේ විදිහට හදාගෙන ඊට පස්සේ මට අවශ්‍ය අලුත් ටෙක්ස්ට් එකක් ක්‍රියේට් කරගන්න. ඒකට මම කරන්නේ මගේ මේ YouTube කියන ටෙක්ස්ට් එක මම සිලෙක්ට් කරනවා. ඔයා මේ විදිහට ටෙක්ස්ට් එක එඩිට් කරන සිටුේෂන් එකේ නම් හිටියේ එකපාරක් පිටට ක්ලික් කරන්න. ඊට පස්සේ නැවතත් ටෙක්ස්ට් එක උඩ සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ඒ ටෙක්ස්ට් එකට අදාළ ටූල් බාර් එකක් එනවා. මෙතන ඩුප්ලිකේට් කියලා තියෙනවා. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පේනවා ඇති අපේ ටෙක්ස්ට් එකේ කොපි එකක් ආවා. මම ඒක නැවත රීනේම් කරගන්නවා. හරි මේ විදිහට ටෙක්ස්ට් එක ටයිප් කරගෙන නැවතත් මම පිටට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ නැවතත් ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මට පේනවා ඇති ටෙක්ස් බොක්ස් එකේ සයිස් එක වැඩි. මම නැවතත් මේ සෙක්ෂන් එකට ගිහිල්ලා ටෙක්ස් බොක්ස් එක කුඩා කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ටෙක්ස්ට් එක කැමති විදිහකට චේන්ජ් කරගන්න. මම දැන් ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඉන්නේ. මම එනවා මෙන්න මේ උඩ ටූල් බාර් එකට. ටූල් බාර් එකට ඇවිල්ලා ටෙක්ස්ට් එකේ කලර් එක චේන්ජ් කරනවා. ඒකට වාට කරන්න තියෙන්නේ මෙන්න මේ සෙක්ෂන් එකේ වාට බලා ගන්න පුළුවන් ටෙක්ස් කලර් කියලා තියෙනවා. මේක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ වාට මේ වම්මත පැත්තෙන් පැනල් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා ඔයාට අවශ්‍ය කරන කලර් එකක් තෝරලා දෙන්න. ඒ වගේම ග්‍රේඩියන්ට් එකක් නම් ග්‍රේඩියන්ට් එකක් තෝරලා දෙන්න. මේ ඕනම දෙයක් කරන්න. මම මේ විදිහට එක කලර් එකක් තෝරගන්නවා. වාට පේනවා ඇති කලර් එක ඇප්ලයි වුණේ නැහැ. ඒකට හේතුව තමයි අපි මුලින්ම ටෙක්ස්ට් එක හයිලයිට් කරලා ඉන්න ඕන. ඊට පස්සේ වාට කරන්න තියෙන්නේ මේ කලර් එක සිලෙක්ට් කරන්න. දැන් ඔයාට පේනවා ඇති අපේ කලර් එක චේන්ජ් වුණා. හරි දැන් අපි බලමු අපේ මෙන්න මෙතන තියෙන මේන් ඉමේජ් එක චේන්ජ් කරගන්නේ කොහොමද කියලා. ඒකට සිද්ධ වෙනවා වාට මුලින්ම ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න. ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න ඔයාට කරන්න තියෙන්නේ එන්න මෙතන අප්ලෝඩ් කියන ටැබ් එකට. ඊට පස්සේ ඔයාට මෙතන අප්ලෝඩ් ෆයිල්ස් කියලා බලා ගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කළා ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඕනම ඉමේජ් ෆයිල් එකක් මේකට අප්ලෝඩ් කරන්න. මම එක්සැම්පල් එකක් විදිහට මේ YouTube ලෝගෝ එක සිලෙක්ට් කරලා ඕපන් කරනවා. ඔයාට පේනවා ඇති අපේ YouTube ලෝගෝ එක මෙතනට ඇඩ් වුණා. හරි දැන් අපිට ඕන මෙන්න මෙතන තියෙන ඉමේජ් එක චේන්ජ් කරගන්න. ඒකට මගේ ඉමේජ් එකක් තමයි ඇඩ් කරන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති දැනටමත් අප්ලෝඩ් පැනල් එකට මගේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරගෙන තියෙන්නේ. මම ඒ ඉමේජ් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පේනවා ඇති සර්කල් එක ඇතුළට නෙමෙයි ඉමේජ් එක ඇඩ් උනේ මෙන්න මේ විදිහට පිටට. ඉතින් මේකට සරලම ඔයාට කරන්න තියෙන්නේ ඉමේජ් එක ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මේ සර්කල් එකට ඩ්‍රොප් කරන්න. දැන් ඔයාට පේනවා ඇති සරලවම මේ ඉමේජ් එක සර්කල් එකට ඇඩ් වුණා. ඊට පස්සේ අපි මේ YouTube icon එකත් මේ thumbnail එකට ඇඩ් කරමු. මම කරන්නේ YouTube icon එක එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට ඇඩ් වුණා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ corners වලින් select කරලා හැකියාව තියෙනවා මේ YouTube icon එක කැමති විදිහකට resize කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ section එකේ rotation icon එකට ආවහම අපිට පුළුවන් මේක කැමති විදිහකට rotate කරගන්න. මම මෙන්න මේ වගේ තියාගන්නවා. ඊට පස්සේ අපි මේ text එක තව ටිකක් පහතට ගේමු. මම tips කියන text එක select කරනවා. ඊට පස්සේ shift එකත් එක්ක YouTube එක, ඊට පස්සේ 2024 shift එකත් එක්ක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මේ text ඔක්කොගෙම මැදින් මේ විදිහට අල්ලලා මෙන්න මේ විදිහට
පොසිෂන් කරගන්නවා. හරි අපි සරලවම මේ විදිහට thumbnail එක හදාගත්තා. ඉතින් ඔයාට මේ background එකේ color එක change කරන්න ඕන නම් කරන්න තියෙන්නේ background එක select කරන්න. ඊට පස්සේ එන්න මේ tool section එකට. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් background color කියලා තියෙනවා. මේක select කළා. ඔයාට පුළුවන් මෙතන කැමති color එකක් select කරලා දෙන්න. ඉතින් මගේ කලින් තිබ්බ පාට okay. ඒක නිසා මම නැවතත් කලින් තිබ්බ පාටට අරගන්න කරන්නේ control z press කරනවා. ඔයාට පේනවා ඉතින් නැවතත් ඒක undo වුණා. හරි මේ විදිහට finalize කරගෙන කොහොමද මේක save කරගන්නේ කියලා බලමු. Save කරන්න ඔයාට කරන්න තියෙන්නේ එන්න මේ interface එකේ දකුණු අත පැත්තේ උඩම section එකට මෙතන ඔයාට share කියලා button එකක් බලා ගන්න පුළුවන් මේක select කරන්න. Select කරාට පස්සේ ඔයාට මේ විදිහට window එකක් open වෙනවා. මෙතනදී ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ යාළුවෙක් ඉන්නව නම් Canva පාවිච්චි කරන එයාට කියලාත් මොකක් හරි මේකේ වෙනස්කමක් කරගන්න ඕන නම් මෙන්න මෙතන collaboration link කියන section එකේ drop down එක select කරන්න. ඊට පස්සේ anyone with the link කියන එකට tick එක active කරලා ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන copy link කියන එක select කරලා ඒ අදාළ කෙනාට link එක යවන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී ඕන මේ creation එක save කරගන්නනේ. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙතන download කියන එක click කරන්න. Click කරාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ image එකේ format එක decide කරන්න. මෙතන තියෙන්නේ png. ඉතින් ඔයාට jpg ඕන නම් jpg දාගන්න පුළුවන්. ඉතින් මෙතන suggest කරලා තියෙන්නේ png නිසා මම ඒකම තියාගන්නවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ සරලවම මෙතන download කියන button එක click කරන්න. ඊට පස්සේ save වෙන්න ඕන location එක අහනවා. මම desktop දෙනවා. Desktop දීලා අලුත් folder එකක් create කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට 001 කියලා දෙමු. Right, ඊට පස්සේ මම save කියන button එක press කරනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ control J press කරලා download window එක ගන්නවා. ඊට පස්සේ මේ තියෙන අපේ download වෙච්ච file එක මම මෙතන show in folder කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි design කරගත්ත thumbnail template එක තියෙනවා. මම නැවතත් මේ interface එකෙන් exit වෙලා මෙන්න මේ උඩ තියෙන home කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාට පේනවා ඇති නැවතත් අපි home එකේ ඉන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතන projects කියන folder එකට ගියාට පස්සේ ඊට පස්සේ project interface එකේ මම මේ විදිහට පහතට scroll කරනවා. Scroll කරාට පස්සේ මේ තියෙන අපි දැන් කරපු thumbnail template එක නැවත මම ඒක select කරාට පස්සේ ඔයාට පේනවා ඇති මගේ creation එක නැවත open වෙනවා. එතනදී මට හැකියාව තියෙනවා නැවත මේ දේවල් customize කරගන්න. ඉතින් මෙන්න මේ saving feature එක නිසා තමයි මම ඔයාලට කිව්වේ මුලින්ම Canva එකේ account එකක් හදාගන්න කියලා. එතකොට ඔයා මේ විදිහට කරන projects ඔයාට නැවත නැවත access කරන්න පුළුවන්. ඒ වගේම devices ගොඩකින් මේවා access කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මෙතන මම කලින් කරපු දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද ටියුටෝරියල් එක ගොඩක්ම ගොඩක් ඉන්ට්‍රස්ටින් ටියුටෝරියල් එකක් වෙන්න ඇති. මොකද Canva ගැන ඉගෙන ගන්න ගොඩක් අය බලාපොරොත්තු වෙන ආසාවෙන් ඉන්නවා. හැබැයි හරි වීඩියෝ සීරීස් එකක් නැහැ. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වෙලාවට වීඩියෝස් 10ක් 12ක් මම කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී මම කතා කරනවා කොහොමද YouTube thumbnail design කරන්නේ, කොහොමද අපේ ප්‍රොඩක්ට් එකට post එකක් design කරගන්නේ, කොහොමද animated වෙන post design කරගන්නේ, මේ වගේ ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අපේ මේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අයත් අලුත් content එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.